ජෙසු පිහිටයි ආදරදර්වෙනි සහෝදර සහෝදරියනි. අද අප්‍රේල් මාසේ 21 වෙනිදා ඉරිද දවසක්. අපි අමත කරන්න බැහැ 21 වෙනිදා වෙච්ච ඒ විනාශය. අපගේ දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කළා අන්තවාදී මිනිසුන් විසින්. අපේ දරුවන්ව අපට නැති වුණ ගොඩාක් දෙනෙක් තුවාලි වෙලා අසාධ්‍ය තත්ත්වයේ හිටිය. අපි තවමත් සටන් කරනවා. අපේ කාදින හිමිපාණන් ඇතුළු රදගුරුවරු, පූජකතුමල්ලා, ඒ වගේම ක්‍රියාකාරී ගිහි ජනතාව මේ අතහරින්නේ නැහැ. අපට යුක්තිය, මේ දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙනතුරු සත්‍ය හොයාගන්නතුරු සටන් කරනවා. දැනටමත් ගොඩාක් දේවල් අනාවරණය වෙලා ඉවරයි. ඒවා කරපු අයට ස්වර්ගයේ පැත්ත පලාතක බලන්නට බෑ. මේ ලෝකෙත් ඒවට සම්බන්ධ වෙච්ච අයට සැනසීමක් නම් කවදක්වත් ලැබෙන්නේ නැහැ. ආදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, කතෝලික සභාවට හැමදාම පීඩාවල් තිබුණා. ජේසුස් වහන්සේ තා පැහැදිලිව කියනවා, අමු ගහට මෙසේ වී නම් වියලි ගහට කුමක් වේද කියලා. ඒ වගේම උන්වහන්සේ හඳුන්වා දෙන්නේ උන්වහන්සේව යහපත් එඳේරා හැටියට. උන්වහන්සේව ආමන්ත්‍රණිකලේ ගුරුවරයෙක් හැටියට, රබ්බානි කෙනෙක් හැටියට, පූජකයෙක් හැටියට මිනිස්සු සැලකුවත් ජේසුස් වහන්සේ උන්වහන්සේව හැඳින්වුවේ එඳේරෙක් හැටියට, බැටල්වන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න කෙනෙක්. ඒ නිසා අපටත් තියෙනවා එඳේරික කාර්යයක්. අපි අපගේ සැපත, අපේ ආරක්ෂාව නෙවෙයි, සිළු දෙනා වෙනුවෙන් ඉදිරිපත් වීමට අපටත් අපගේ ප්‍රසාද ස්ථාපනය නැමැති සක්‍රමේන්තුව තුළ පූජක, දිවැසි, රාජකීය, දේවපුත්‍ර භාවයේ සාක්ෂි දැරීමේ ශුද්ධ වූ කාර්යයක් අපි හැමෝටම තිබෙනවා. අපි අද දවසේදී යාඥා කරමු තවදුරටත් සත්‍ය අවබෝධ කරගන්නට, සත්‍ය එළිදරව් වෙන්නට, මේ ජීවිත පූජා කරපු පූජා වුණු සිළු දෙනාගේම ස්වර්ගයේ සිටිනෝ ඒ අයගේ මැදහත්කම පිහිට අපිට ඉල්ලා යාඥා කරේ. වගේ අපිටත් මේ පොළොවේ ජීවත් වෙන අපිත් එඳේරික කාර්යයට ඉෂ්ට කරන්නට අවශ්‍ය වරම් ශක්තිය, ශුද්ධාත්ම බලය ලැබී යාඥා කරමු. ජෙස් පිහිටයි.